පතින් කාපට්ක් ොඩක් ඩමේජුන කාපට ඩමේජ අපි ලේම් කරගත්තා ඉන්ජුවරන්සක එමනටම් මෙහි ඒ පැසල්ට හම ලොකු මුදලක් වැයවෙනවා ගොඩක් අදකින් වැඩහදාගන්න තිනම් ලළු තරදකින් ගොඩක් හම්බුණා යුකෙර සල්තින් එනා අයට ඇවිල්ල ඉන්න අයට සහින්න බලාපොරත්තු ඉන්න අයට ඉතින් හැමදේම ඔබලත්ක විදහදාගන්න බලාපොරොත්තු වෙනවා ට හැම කෙනෙක් නැත්තං ඒකට තොක්ෂණ එකක් තියෙනවා ෂෙල්ට කියලා තියෙනවා වෙබ්සයිට් එකක් ඒක ගිහිල්ල ඒකෙන් ඔයාට උදව්ගන්න පුළුවන් ඔයාගේ ගෙදර රෙන්ට් කරන්න ඔයාලට සුබදවසක් ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයාලා හැමෝටම මේ ගොඩක් කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්නේ මං හිතන්නේ මාස 10කට හොයිට වැඩි මං වීඩියෝ එකක් කරේ නැහැ ඉතින් මගේ ප්‍රෙග්නන්සි එක සම්බන්ධව මට තිබ්බ යම් යම් අපහසුතා ඒ වගේම මාර චැලෙන්ජස් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා පහුගිය කාල සීමාව ඇතුළත අපිට ඉතින් ඒ හැමදේත් එක්කම මූඩ් එකක් තිබුණ නැහැ ඇත්තටම කියනවා නම් වීඩියෝ එකක් කරන්න තරම් ඉතින් දැන් අපි අපේම කියලා අලුත් නවාතැනක අපේම කියලා සීන නිවහනක සෙටල් වෙන ගමන් ඉන්නේ. ඉතින් දැන් චූටි බබාටත් මාස දෙකම ආරක් විතර වෙනවා. ඉතින් මම හිතුවා අපෝ channel එකේ වැඩ ටික පටන් ගන්න කාලේ හරි කියලා. ඉතින් දැන් චුට්ටක් මායි බප්පුතයි අපි දැන් යනවා walk එකක් නේද බබා. අපි දැන් යනවා පොඩි walk එකක්. අපච්චි දුවයි ගෙදර. ඉදෙනවා ගෙදර තියලා අපි දැන් පොඩ්ඩක් කැවිදින්න ආවා. ඉතින් දැන් වෙලාව 7:30 වෙලා හවස. ඒ වුණාට තාම සමයක හින්දා හොඳට අවුව පායලා තියෙන්නේ. ගොඩක් අදකින් බෙදා හදාගන්න තියෙන මොකද අලුත් අදකින් ගොඩක් හම්බුණා යුකේ අලුතෙන් එන අයට ඇවිල්ලා ඉන්න අයට සහින්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඉතින් මේ හැමදේම ඔයගොල්ලොත් එක්ක බෙදා හදාගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යුකේ වලට අලුතෙන් එන කට්ටියට ලංකාවේ ඉඳන් එන ඔයාලට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අපිට ඉන්න තැනක් හොයාගන්නේ කොහොමද ගෙයක් හොයාගන්නේ කොහොමද රෙන්ට් එකට ඒක පහසුයිද චීප්ද ඊට පස්සේ ඩිපොසිට් එක සම්බන්ධව ප්‍රශ්න තියෙනවා ඊට පස්සේ මේගොල්ලෝ මොන මොන වගේ දේවල් ඉල්ලයිද ඩොකියුමන්ට්ස් මොනවද දාන්නේ හැම දෙයක් ගැනම තොරතුරු බෙදා ගන්න තමයි අද මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් රෙන්ට් ප්‍රොපර්ටි එකක් රෙන්ට් කරන එක ගැන කතා කරනවා නම් මුලින්ම මම කතා කරන්නේ ඩිපොසිට් එක ගැන. මොකද ගොඩක් කට්ටියට තියෙන පළවෙනිම ගැටලුව තමයි කොච්චර ඩිපොසිට් එකක් ඕනේද? මොකද ලංකාවේ නම් මට මතකයි අපි රෙන්ට් එක තින්නකොට මාස 6ක ඩිපොසිට් එකක් ඉල්ලුවල හවුස් ඕන. ඉතින් මෙහේ කොහොමද ඩිපොසිට් එක හදාගන්න අමාරුද? ඒ වගේ දේවල්. ඉතින් ඩිපොසිට් එක ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ තියෙන ඩීටේල්ස් අනුව ඔයාගේ හවුස් එකේ ඔයා ගන්න ගෙදරට ඇනුවල් රෙන්ට් එක පවුම් 50,000ට වඩා අඩු නම් ඔයාගෙන් සාමාන්‍යයෙන් ගන්න 5 weeks ඩිපොසිට් එකක්. පවුම් 50,000කට වැඩි රෙන්ට් එකක් ඇනුවලි ඔයා ගෙවනවා නම් ඔයාගේ ගෙදරට 6 weeks ඩිපොසිට් එකක් ඔයාට තියන්න සිද්ධ වෙනවා. අනිත් එක තමයි ඩිපොසිට් එක ඩිපොසිට් ප්‍රොටෙක්ෂන් ස්කීම් කියලා. දැන් ස්කීම් එකක් යටතේ ප්‍රොටෙක්ට් වෙනවා. සාමාන්‍ය ලංකාවේ නම් අපි ලෑන්ඩ් ලෝඩ් ගේ අතට ඩිපොසිට් එක දෙනවා. ඊට පස්සේ ඒකට මොකද වෙන්නේ කියන දේ මම මුකුත් නැහැනේ. හැබැයි මෙහෙ එහෙම නැහැ. ඩිපොසිට් එක ඩිපොසිට් ප්‍රොටෙක්ෂන් ස්කීම් එකක් යටතේ ප්‍රොටෙක්ට් වෙනවා. බබලිස්වේ ප්‍රොටෙක්ට් වෙනවා. ඒකට ලෑන්ඩ් ලෝඩ්වත් අත් තියන්න බෑ ඒ ස්කීම් එකකින් පිට. අනිවාර්යයෙන්ම ඒක යටතේ ප්‍රොටෙක්ට් කරන්න ඕනේ. මේක රිෆන්ඩබල් පේමෙන්ට් එකක්. ඔයාගේ ටෙනන්සි එක අවසානයේ ඔයාගෙන් ලෑන්ඩ් ලෝඩ් එක කිසිම අලාභානියක් වෙලා නැත්නම් ඒ ගෙදරට ඒක ඔයාට ආපහු රිෆන්ඩ් කරන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් මොනවද? අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් මොනවද කියලා කතා කරනවා නම් ඔයාගේ ඩෙන්ටිටි එක ප්‍රූෆ් කරන්න ඕනේ. මිග්‍රේෂන් ස්ටේටස් එක ප්‍රූෆ් කරන්න ඕනේ. ඊළඟට ඔයාගේ එම්ප්ලොයර්ගෙන් එම්ප්ලොයිමන්ට් ස්ටේටස් එක සම්බන්ධව ඩොකියුමන්ට් එකක් ගන්නවා. සහ සමහර ඒජන්ට්ස් ඔයාගේ ගැරන්ටි කෙනෙක් ඉල්ලනවා. ඒ වගේම සමහරු ඔයාගේ ක්‍රෙඩිට් හිස්ටරි එක ගැන ඔයාගෙන් අහනවා. ඒ වුණාට ඉතින් ක්‍රෙඩිට් හිස්ටරි එක ගැන අහන එක නම් දැන් මගෙන් නම් ඇහුවේ නෑ. මගේ ආලුවෙක්ගෙන් අහලා තිබ්බා. හැබැයි ඉතින් ඔයාට ඒක ප්‍රූෆ් කරගන්න විදිහක් නෑ. මොකද ඔයා යුකේ වලට ආපු ගමන් ඔයාගේ ක්‍රෙඩිට් හිස්ටරි එකක් හිටින් නැති නිසා. ඊළඟට ඩෙන්ටිටි එක ප්‍රූෆ් කරන්න සහ ඉමිග්‍රේෂන් ස්ටේටස් එකට ඔයාගේ BRP එක සහ පාස්පෝර්ට් එක තමයි අවශ්‍ය වෙන්නේ. මගෙන් නම් ඉල්ලුවේ ඒ දෙකයි එම්ප්ලොයිගෙන් රිෆරෙන්සස් විතරයි. එතකොට මට අපේ හොස්පිටල් එකේ HR එකේ රිෆරෙන්සස් දුන්නා. මගෙන් වෙන ඩොකියුමන්ට්ස් මොකුත් ඉල්ලුවේ නැහැ. හැබැයි සමහරුන්ගෙන් මං කිව්වා වගේ ක්‍රෙඩිට් හිස්ටරි එක ඉල්ලනවා සහ රිෆරෙන්සස් ගැරන්ටි කෙනෙක් ඉල්ලනවා. සාමාන්‍යයෙන් එතන ඒගොල්ලෝ ඉල්ලන්නේ යුකේ වල රෙසිඩන්ට් කෙනෙක් හරි නැත්නම් මෝ දැන් 3 ඉයර්ස් යුකේ වල හිටපු කෙනෙක්ගෙන් හරි තමයි රිෆරෙන්සස් ඉල්ලන්නේ. ඔයාට එහෙම කෙනෙක් නැත්නම් ඒකටත් ඔප්ෂන් එකක් තියෙනවා ෂෙල්ට කියලා තියෙනවා වෙබ්සයිට් එකක්. ඒකෙ ගිහිල්ලා ඒකෙන් ඔයාට උදව් ගන්න පුළුවන් ඔයාගේ ගෙදර රෙන්ට් කරන්න.
ඉතින් ශෙල්ට වෙබ්සයිට් එකෙන් ඔයගොලන්ට ඇඩ්වයිස් ගන්න පුළුවන් ඔගේ හවස් එක රෙන්ට් කරන එක සම්බන්ධව ඒගොලෝ සියලූම ඇඩ්වයිසස් දෙනවා. ඊළඟට ඊළඟ ප්‍රශ්නය තමයි කොච්චර කාල සීමාවකට අපිට ගයක් රෙන්ට් කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් 6 to 12 months කාල සීමාවක්, يعني එක 6 months එහෙම නැත්නම් 12 months කාල සීමාවකට තමයි ඇග්‍රීමන්ට් සයින් කරන්නේ ඒගොල්ලෝ. ඒ වුණාට ඔයාට ලෑන්ඩ්ලෝඩ් එක කතා කරලා ඊට වඩා වැඩි කාලයක් අවශ්‍ය නම් ඒක සමහරු එකඟ වෙනවා. එහෙම නැත්නම් සමහරු අවුරුද්දෙන් අවුරුදු දෙකම නම් අපිට නම් කරේ අවුරුද්දකට තමයි අපි ඇග්‍රීමන්ට් සයින් කරේ. ඊට පස්සේ අවුරුද්දෙන් අවුරුද්ද ඇග්‍රීමන්ට් එක අලුත් කරා. හැබැයි මෙතෙන්දී අපිට වෙච්ච අවාසියක් තමයි අපි පටන් ගන්නකොට අපේ රෙන්ට් එක තිබ්බේ 675ට. 2-bedroom house එකක් තමයි අපි රෙන්ට් කරේ. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ඇග්‍රීමන්ට් සයින් කරනකොට ඒගොල්ලෝ 50කින් පවුම් 50කින් වැඩි කරා රෙන්ට් එක. ඊට පස්සේ දෙවැනි අවුරුද්දට ආපහු ඇග්‍රීමන්ට් සයින් කරනකොට තව 50කින් වැඩි කරන්න ඕනේ කියලා ලෑන්ඩ්ලෝඩ් කිව්වා. මෙතනදි තමයි අපි හිතුවේ එතන 775ක් එතන 2-bedroom house එකකට ගෙවන එක පාඩුයි වගේ. ඊට පස්සේ තමයි අපි හිතුවේ අපි ගයක් ප්‍රොපර්ටි එකක් ගත්තොත් අපේම කියලා ගයක් ගත්තොත් අඩුම තරමේ අපිට මෝගේජ් අවුරුදු ගාණක් ගෙවුවත් අන්තිමේදී අපේම කියලා තැනක් වෙන කාටවත් නෙවෙයි යන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි තීරණය කරේ මෝගේජ් එකට යනවා කියලා. හැබැයි එතෙන්දී අපිට මාස 3ක් වගේ තියෙද්දි තමයි ලෑන්ඩ්ලෝඩ් එක ඉන්ෆෝම් කරේ අපිට. ඒ වෙනකොට ඩිපොසිට් එක හදන්න අපි පටන් ගන්න තිබ්බේ. හැබැයි අපිට ගයක් තිබුණ නැහැ, ප්‍රොසෙස් එක පටන් ගන්න තිබුණ නැහැ. ඒ නිසා අපිට සෑහෙන්න අපි අමාරුවක වැටෙන්න ගියා, චැලෙන්ජ් එකක් වුණා. ඊට පස්සේ මොකද මම ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ, එතකොට මගේ සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් එක වගේ. අපි ඊට පස්සේ ලෑන්ඩ්ලෝඩ්ට කතා කරලා කිව්වා අපිට තව අවුරුද්දක දික් කරගන්න අවශ්‍ය නැහැ, අපි ගෙදරින් යනවා. හැබැයි අපි අපේ ගෙදර බයි කරන ප්‍රොසෙස් එකට අපිට තව කල් යනවා. ඒ නිසා මොකද්ද කරන්න පුළුවන් කියලා, මොකද මෙහි සාමාන්‍යයෙන් රෝලින් ඇග්‍රීමෙන්ට් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාගේ ටෙනන්සි එක ඉවර වෙලා ඊට පස්සේ වට මාසෙන් මාසෙට ඔයාගේ ටෙනන්සි එක අලුත් කරන්න පුළුවන්. මන්ත්ලි යන විදිහට රෝලින් ඇග්‍රීමෙන්ට් එකක් අහලා ඔයාලා මාසෙකට කලින් අපිට දෙන්න එක නොටිෆිකේෂන්. එතකොට මාසෙකට කලින් නොටිෆිකේෂන් දීලා අපිට අයින් වෙලා යන්න පුළුවන්. අපි එහෙම රෝලින් ඇග්‍රීමෙන්ට් එකේ 3 මන්ත්ස් හිටියා, මාස 3ක් හිටියා. මාස 3ක් ඉඳලා තමයි අපි ගේ බැකේට් කරලා ආවේ. අපේ ටෙනන්සි එක අවුරුදු දෙක ඉවර වුණේ මාර්ච් වල. ඊට පස්සේ අපි ජූනි මුල තමයි ගේ බැකේට් කරේ රෝලින් ඇග්‍රීමෙන්ට් එක අනුව ගිහිල්ලා. ඊළඟට ඔබලන්ට ප්‍රොපර්ටි එකක් රෙන්ට් කරන්න තියෙන්නේ يعني කොයි වගේද, කාගෙන්ද ගන්න පුළුවන් කියන ප්‍රශ්න එනවා. මෙතනදී ඩිරෙක්ට් ලෑන්ඩ්ලෝඩ් ගෙන්ම ඔයාට ප්‍රයිවට් ඕනගෙන් ගේ රෙන්ට් කරන්න පුළුවන්, සහ ඒජන්ට්ලා ඉන්නවා. ත්‍රූ කෙනෙක් ඒජන්ට් කෙනෙක් ත්‍රූ යන්නත් පුළුවන්. මේ ගැන වැඩි විස්තර ඔයගලන්ට gov.uk වෙබ්සයිට් එකට ගිහිල්ලා how to rent කියලා සර්ච් කරාම සම්පූර්ණ විස්තර එනවා. රෙන්ට් කරන්න කලින් ගිහිල්ලා බලන්න. මොකද ඒවා ලීගල්, ඒගොල්ලන්ගේ ලීගල් රික්වයර්මන්ට්ස් තියෙනවා ලෑන්ඩ්ලෝඩ්ස්ලගේ සහ ඒජන්ට්ස්ලගේ. ඒ දේවල් ෆුල්ෆිල් වෙලාද කියලා ඔයගලන්ට සර්ච් කරන්නත් පුළුවන්. ඉතින් ඒ හැම දෙයක් ගැනම විස්තර gov.uk වෙබ්සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි විශේෂයෙන්ම ප්‍රොපර්ටි එකක් රෙන්ට් කරනකොට ස්කැම්ස් ගැන ඔයාලා වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ස්කැමර්ස්ලට නම් අහු වෙන්න එපා. ප්‍රොපර්ටි එක දකින්න නැතුව, ලීගල් රික්වයර්මන්ට්ස් නැතුව, කිසිම දෙයක් කැෂුම කරගන්න නැතුව කිසිම කෙනෙකුට කොහිම වෙලාවකවත්, විශේෂයෙන්ම ලංකාවේ ඉඳන් මෙහෙට එන්න කලින් ලංකාවේ ඉඳන් නම් කිසිම කෙනෙකුට මුදල් දාන්න එපා, සල්ලි දාන්න එපා ඔයගොල්ලන්ගේ. මොකද සෑහෙන්න ස්කැම්ස් යනවා, සෑහෙන්න කට්ටිය ඒවට අහු වෙනවා. අනිවාර්යයෙන්ම ගේ ප්‍රොපර්ටි එක බලලා ඒක සම්බන්ධ ડોකියුමන්ට්ස් ඔයාලට හම්බ වෙනකන් සල්ලි නම් දෙන්න එපා. අනිත් එක තමයි මේ ටෙනන්ස් එකකදී ලෑන්ඩ්ලෝඩ්ට විතරක් නෙමෙයි ටෙනන්ට්ටත් අයිතියක් තියෙනවා ගොඩක් දේවල් ගැන. ලීගලි හොයලා බලන්න සහ ඒව ගැන ක්වෙස්චන් කරන්න ලෑන්ඩ්ලෝඩ් ගැන, ස්පෙෂලි ඔයාගේ ඩිපොසිට් එක, ඩිපොසිට් ප්‍රොටෙක්ෂන් ස්කීම් එක ගැන. ඊට පස්සේ ඔයාගේ ඒවා රෙන්ට් එකට ගන්න බලාපොරොත්තු වෙන හවුස් එක ඔයාට ජීවත් වෙන කොච්චර සේෆ්ද කියලා ඔයාට හොයන්න පුළුවන්. ඒවා බිල්ස් ඇන් පේමෙන්ට්ස් යන්නේ කොහොමද, එනර්ජි එෆිෂන්සි එක කොහොමද ඒකෙදර. ඊළඟට සේෆ්ටි එක ගැන කතා කරනකොට ෆයර් ස්මෝකින් ඇලාම් එක සහ ඊට පස්සේ කාබන් මොනොක්සයිඩ් ඉන්ඩිකේටර් එක ගැන, ඒවා වැඩ කරනවද කියලා හැම දෙයක් ගැනම හොයලා බලන්න ඕගොල්ලෝ ගයක් ගන්න කලින්. ඊට පස්සේ ඔයාගේ පෙට්ස්ලා ඉන්නවා නම් පෙට්ස්ලා ලව් කරනවද, සමහර වෙනවා කිඩ්ස් ලව්වත් ලව් කරන්නේ නැති ලෑන්ඩ්ලෝඩ්ස්ලා ඉන්නවා. ඉතින් ඒ දේවල් හැම දෙයක් ගැනම හොයලා බලන්න ඕනේ. ඊළඟට ඔයා ප්‍රොපර්ටි එකක් රෙන්ට් කරනකොට ලෑන්ඩ්ලෝඩ්ට පුළුවන් ඔයාගෙන් හෝල්ඩින් ඩිපොසිට් එකක් ඉල්ලන්න. හැබැයි ඒක රිෆන්ඩබල් වෙන්න ඕනේ. අපේ නම් මේ හෝල්ඩින් ඩිපොසිට් එක අන්තිමට ඒගොල්ලෝ අපේ ඩිපොසිට් එකෙන් අඩු කරලා ඉතුරු ගාන තමයි අපි ඩිපොසිට් එක විදිහට දුන්නේ. ඊළඟට ඔයා මොකක් හරි ප්‍රොපර්ටි එකක් හොයාගත්තම් හොයාගන්න තියෙන වෙබ්සයිට් තමයි Zoopla, On the Market ඒ වගේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඔයාට පුළුවන් ප්‍රොපර්ටි සර්ච් කරන්න. ඒ කරලා ඔයාට ගැලපෙන ප්‍රොපර්ටි එකක්, ගැලපෙන බෙඩ්රූම්ස් ගණක් එක ගැලපෙන ප්‍රොපර්ටි එකක් හම්බුණාට පස්සේ
මොනවද අවශ්‍ය කරන paper works documents මොනවද තියෙන්නේ කියලා තමයි දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයා agreement sign කරන්න කලින් මේ documents check කරන්න මතක තියාගන්න. පළවෙනිම එක තමයි tenancy agreement එක. agreement එක හොඳට කියවලා ඉවරලා ඔයාට අපහැදිලි දැනක් තියෙනවා නම් ඔයාට පුළුවන් landlord ගෙන් හරි agent ගෙන් හරි අහලා clarify කරගන්න. ඊළඟට ඔයාට ඔයා ඩොකියුමන්ට් සයින් කරාට පස්සේ ඔයාට ගේ දෙන්න කලින් ඔයාට ඉන්වෙන්ටරි එකක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මේක හරිම 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 වැදගත් ඩොකියුමන්ට් එකක් මේ ඉන්වෙන්ටරි එක කියන එක. මොකද ඔයා ඔයාගේ ටෙනන්සි පීරියඩ් එක ඉවර වෙලා ගෙදරින් යන දවසට ඔයාට තේරෙයි ඒක වටිනාකම කොච්චරද කියලා. මොකද මේ ප්‍රශ්නෙට අපිට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ හින්දා මම කියන්නේ බොහොම වැදගත් අනිවාර්යයෙන්ම ලෑන්ඩ්ලෝඩ් එක කියලා එහෙම නැත්නම් ඒජන්ට් කියලා ඉල්ල ගන්න ඉන්වෙන්ටරි එකක් සහ අනිවාර්යයෙන්ම ඔයා ඒක දෙට ගියාට පස්සේ පළවෙනිම දේ විදිහට ගෙදර හැම තැනකම වීඩියෝ එකක් හරි එහෙම නැත්නම් ඔයාගේ ෆොටෝස් හරි මොනව හරි අරගෙන ඉන්වෙන්ටරි එකත් එක්කලා කම්පෙයා කරලා මොනව හරි ඩිෆෝල්ට්ස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා ලෑන්ඩ්ලෝඩ්ට ඔයා ඉන්ෆෝම් කරන්න ඕනේ. සහ කවදා හරි දවසක ඔයා මං කිව්වාගේ ටෙනන්සි එක අවසානයේදී ප්‍රූෆ් එකක් විදිහට ඒ ඩොකියුමෙන්ට්ස් ඒ ගත්ත ෆොටෝස් වීඩියෝස් හැම එකක්ම අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න. ඊට පස්සේ මීටර් රීඩින්ග්ස් ගෑස් එක ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි නැත්තම් වෝටර් හැම දෙයකම රීඩින්ග්ස් ඊට පස්සේ ලෑන්ඩ්ලෝඩ්ගේ හරි ඒජන්ට්ගේ හරි කන්ටැක්ට් නම්බර් එකක් ඊට පස්සේ ඔයාට දැන් සාමාන්‍යයෙන් අපිට නම් දුන්න මේ බිල්ස් වලට අපිට අකවුන්ට් හදාගන්න කතා කරන්න ඕනේ. කියන්නේ දැන් ගෑස් ප්‍රොවයිඩර් කවුද ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි ප්‍රොවයිඩර් කවුද වෝටර් වලට කවුද රෙස්පොන්සිබිලිටි එක තියෙන කම්පැනි එකේ හැමෝගෙම කන්ටැක්ට් නම්බර්ස් දුන්නා. එතකොට ඒගොල්ලන්ට කතා කරලා ඒ දේවල් arrange කරගන්න පුළුවන්. ඊළඟට ලෑන්ඩ්ලෝඩ් ඔයාට ඔයාගේ ඇග්‍රිමෙන්ට් එකේදී අනිවාර්යයෙන්ම මෙන්න මේ ඩොකියුමෙන්ට්ස් ඔයාට දෙන්න ඕනේ. අ කොපි ඔෆ් ගයිඩ්, ඒ කියන්නේ කොහොමද රෙන්ට් කරන්නේ, චෙක්ලිස්ට් එකක් එක්කලා ඉංග්ලන්ඩ් වල කොහොමද රෙන්ට් කරන්නේ කියලා ගයිඩ්ලයින් එක අනිවාර්යයෙන්ම ඔයාට දෙන්න ඕනේ. ඒ වගේම ගෑස් සේෆ්ටි සර්ටිෆිකට් එක ඔයාට දෙන්න ඕනේ ගෙදර. ඊට පස්සේ ඩිපොසිට් එකේ පේපර් වර්ක්ස් දෙන්න ඕනේ. ඊට පස්සේ එනර්ජි පර්ෆෝමන්ස් සර්ටිෆිකට් එක, ප්‍රොපර්ටි එකේ ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටලේෂන් එක කොහොමද කියලා පෙන්න රිපෝට් එකක්. රිපෝට් ෂෝස් ද කන්ඩිෂන් ඔෆ් ද ප්‍රොපර්ටිස් ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටලේෂන් කියලා තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ ස්මෝක් එලාම් එක සහ කාබන් මොනොක්සයිඩ් ඉන්ඩිකේටර් එක ප්‍රොපර් විදිහට වැඩ කරනවා කියලා ඒවැ අප්ඩේට් පේපර් වර්ක්ස් ඔයාට දෙන්න ඕනේ. ඊට පස්සේ අනිත් විශේෂ කාරණේ තමයි ඔයා මොකක් හරි ඩිසේබිලිටි එකක් එක්ක තියෙන ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට මොනවා හරි අප්ඩේට් කරන්න, يعني මේ ගෙදර මොනවා හරි වෙනස්කම් කරන්න ඕන නම් ඔයාට ඒ ඩිසේබිලිටි එකත් එක්කලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන ඔයාට ඒ ගැනත් ලෑන්ඩ්ලෝඩ් එක කතා කරලා මොනවා හරි වෙනස්කම් ගෙදර කරන්න තියෙනවා නම් arrange කරගන්න පුළුවන්. දැන් නම් ගෙටාව දැන් පොඩ්ඩක් සීතලයි වගේ. ඒ හින්දා පොඩ්ඩක් ගෙටාව. මේ අන්තිමට මම මේ වීඩියෝ එකේ ඉතින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටෙනන්ට් කෙනෙක් විදිහට ඔයාගේ රෙස්පොන්සිබිලිටිස් මොනවද කියලා. පළවෙනිම දේ තමයි වෙලාවට ඔයාගේ රෙන්ට් එක සහ අනිත් බිල් පේ කරන එක. මෙතෙන්දි විශේෂයෙන්ම ඔයාට අමතක වෙනවා නම් වෙලාවට හරියටම දිනේට බිල්ස් පේ කරන්න සහ ඔයාගේ රෙන්ට් එක පේ කරන්න ඩිරෙක්ට් ඩෙබිට් එකක් අනිවාර්යයෙන්ම ඔයාගේ බැංක් account එකෙන් සෙට් කරලා තියන්න. එතකොට ඩිරෙක්ට් ඩෙබිට් එක අනිවාර්යයෙන්ම කපා ගන්නවා ඒ අදාළ දවසට. ලුක් ආෆ්ටර් ද ප්‍රොපර්ටි, මෙතනදී ලුක් ආෆ්ටර් ද ප්‍රොපර්ටි කියලා කියන්නේ ඔයාට ලෑන්ඩ්ලෝඩ් දුන්න විදිහටම ඔයා ආපහු එයාට බාර දෙන්න ඕනේ. ඔයාගේ අතින් මොන හරි ඩැමේජ් වුණොත් ඒ දේවල් ඔක්කොම ආපහු හදලා ප්‍රොපර්ටි එක බාර දෙනකොට දෙන්න ඕනේ. මෙතනදී ඔයාට පුළුවන් කන්ටෙන්ට් ඉන්ෂුරන්ස් එකක්, ඒ කියන්නේ ටෙනන්ට්ස් ලයබිලිටීස් වලට ඉන්ෂුරන්ස් එකක් දාන්න. අපි නම් එහෙම දැම්මා. ඒකෙන් තමයි ක්ලේම් කරේ. මොකද අපේ අතින් කාපට් එක පොඩ්ඩක් ඩැමේජ් වුණා. කාපට් ඩැමේජ් එක අපි ක්ලේම් කරගත්තා ඉන්ෂුරන්ස් එකෙන්. එහෙම නැත්නම් මෙහි ඒ රිපෙයාර්ස් වලට හැම ලොකු මුදලක් වැය වෙනවා. ඒ නිසා කන්ටෙන්ට් ඉන්ෂුරන්ස් එකක් දාගන්න එක තමයි හොඳම දේ. ඊළඟට අනිත් එක තමයි ඔයාගේ නේබර්ස්ලට කරදරයක් නොවී ජීවත් වෙන ඔයා වගේ බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ඇන්ටි සෝෂල් බිහේවියර් එකක් රිපෝට් කරොත් ඔයාගේ ලෑන්ඩ්ලෝඩ් කවුරු හරි ඔයාගේ නේබර්ස්ලා, එයාට පුළුවන් ඔයාගේ ටෙනන්සි කාල සීමාව ඉවර වෙන කලින් ඔයාව ඔයාට යන්න කියලා කියන්නේ ගෙදරින්. ඒ නිසා අනිවාර්යයෙන්ම නේබර්ස්ලට කරදරයක් නොවී ඉන්න එක ඔයාගේ වගකීමක්. අනිත් වැදගත්ම තමයි සබ්ලෙට්ස්ලා, එහෙම නැත්නම් ලෑන්ඩ්ලෝඩ්ගේ දැනුවත් වීමකින් තොරව කාවවත් රෙන්ට් එකට, ඔයා ඉන්න රෙන්ට් එකට ඉන්න ගෙදර තව කාවවත් රෙන්ට් එකට ගන්න එපා. පහුගිය ටිකේ යූකේ වල ඒ වගේම කැනඩා වල ලොකු සිද්ධියක් වුණා. ඒ විදිහට ලෑන්ඩ්ලෝඩ්ගේ අවසරයකින් තොරව, ඒ කියන්නේ ලෑන්ඩ්ලෝඩ් දැනුවත්වත් නැතුව කට්ටියව රෙන්ට් එකට තියාගෙන. ඉතින් ඒක වෙබ්සයිට් එකේම සඳහන් වෙනවා, යූකේ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේම මෙන්න මේ විදිහට තියෙනවා. ඩෝන්ට් ටේක් ඉන් අ ලොජර් ඕ සබ්ලෙට්
without checking the permission from the landlord කියලා. ඉතින් අද වීඩියෝ එක ඔන්න ওই විදිහට ওই කරුණු ගැන තමයි ඔයගොල්ලොත් එක්කලා දැනුම බෙදාගත්තේ. මොනවා හරි ඔයගලන්ට properties rent කරන එක සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එකට යටින් comment එකක් දාන්න. මම ඉඩ ලැබෙන විදිහට ඒ හැම දෙයකටම ඔයගලන්ට reply කරන්නම්. අනිත් දේ තමයි මම mention කරන්නම ඕනේ පහුගිය කාල සීමාව ඇතුළත ගොඩක් කට්ටිය මට message එකෙන් message කරලා තියෙනවා. අනේ සමා වෙන්න ඕනේ. මට ගොඩක් messages වලට reply කරගන්න බැරි වෙලා තියෙන්නේ. අද තව වෙනකනුත් මොකද මම messenger දැන් වැඩි බලන්නෙත් නැහැ. මට බබා වැඩයි මගේ අනිත් වැඩයි හැමදේත් එක්කම බැලන්ස් කරගන්නකොට මගේ දවස් ඉවරයි. ඉතින් මැසේජ් එකේ එන මැසේජ් වලට නම් මට රිප්ලයි කරන්න හරිම අඩුවෙන් තමයි කාලය හම්බ වෙන්නේ. හම්බ වෙන විදිහට මම සමහරුන්ට නම් රිප්ලයි කරනවා. WhatsApp එකට මගේ නම්බර් එක තියෙන කවුරු හරි නම් මැසේජ් කරලා කමක් නැහැ. WhatsApp සාමාන්‍යයෙන් මම යූස් කරනවා. ඒ නිසා පරක් වෙලා හරි ඒකට රිප්ලයි එකක් දානවා. මැසේජ් නම් ගොඩක් වෙලාවට මට මැසේජ් එක යූස් වෙන්නේම නැහැ. ඉතින් හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හැමෝටම වැදගත් වෙන්නේ නැති කියලා. තවත් අලුත් වීඩියෝ එකකින් එහෙනම් අපි හම්බෙමු මෙන්නම ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.